අවබෝධ කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තන පෝලිමට යන ගමන අවසන් ගමන වෙයිද පැය 24ක් තුල පෝලිම් වල රැඳී සිටි දෙදෙනෙකු මරුට ලාෆ් ගෑස් පෙන්නයි කිලෝග්‍රෑම් 12.5 4199යි කිලෝ 5 1680යි අදත් ගෑස් පෝලිම් ප්‍රදේශ රසක් රත් කළ ගෑස් කිරිතේ එකක් රුපියල් 100ට නැගි විදුලි බිල ඉහළ දැමීමට අදාළ පිඹුරුපත් හෙට කැබිනට්ටුවට හෙට සිට මුව ආවරණ මිල 130කින් ඉහළයයි අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් වෙනුවට ඇඳන් ඉන්න රෙදිත් ගැලවෙන ලකුණු රෙදි පිළිමිලත් ඉහළට ඉන්දියාවෙන් ලැබෙන පළමු ඩීසල් තොගය අද රෑ දිවයිනට තවමත් නිවක් නැති ඉන්දන පෝලිම් අද මධ්‍යම රැයින් පසුව තුන්වන වරටත් නිවා දමන සපුගස් කන්ද ජනතාව දුකේ මැති ඇමතිලා සැපේ ජනතා විරෝධය ලංකාවේ සතුට හොරු අරන් යයි ලෝකෙම්ම 127 වෙනි තැනට සර්වපාක්ෂික සමුළුවට එන්නේ නැහැ අනුර කියයි බොරුව රජයන වත්මන් පාලනය සත්‍යයේ නාමෙන් පරාජය කරමු සජිත්ගේ නිල්ලීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් ලාෆද ගෑස් පෙන්වමින් යලිත මිල වැඩි කළා ගෑස් කේන්ද ඩොලර් නැහැ කියපු ලාෆ් සමගම මිල වැඩි කරලා අදාහරි අපූර්වට වෙළඳපොළට ගෑස් නිකුත් කළා මේ අතර තවමත් ගෑස් ගන්න ජනතාව දිගු පෝලිම් වල ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබා ගැනීමට පැමිණි ජනතාව අතර උණුසුම් තත්ත්වයන්ද හටගත්තා රටේ ඇති ඩොලර් අර්බුදයත් සමග නයවර ලිපි නිකුත් කළේ නැති නිසා ගෑස් නැව්වලට මුදල් කෙවීමට හැකි වුණේ නැහැ. ඒ අර්බුදය මූලික කරගනිමින් ලාෆ් ගෑස් සමාගම පසුගිය කාලයේ පුරාවටම වෙළඳපළට ගෑස් සිලින්ඩර නිකුත් කළේ නැහැ. ලාෆ් ගෑස් පරිභෝගිකයින් පසුගිය කාලයේ පුරාවටම තමන්ගේ ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය අරගෙන කඩයක් කඩයක් ගානේ ගියත් වැඩක් වුණේ නැහැ. ඔවුන්ට ගෑස් ලබා ගන්න බැරි වුණා. පරිභෝගිකයන් මුදල් දීලා සිලින්ඩර් ගත්තත් ඒකට ගෑස් පුරවන්නේ පසුගිය කාලයේ පුරාවටම ලාෆ් ගෑස් සමාගම කටයුතු කළේ නැහැ. නමුත් මේ රටේ පරිභෝගිකයා වෙනුවෙන් පෙනී ඉන්න පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් මේ ගැන හොයලා බැලුවේ නැති එක කනගාටුවට කරුණක්. වෙළඳපළේ ගෑස් හිඟයක් ඇති කරලා ලාෆ් ගෑස් සමාගම දැන් තමන්ට ඕන දේ කරගත්තා. ඔවුන් හිඟයක් ඇති කරලා ගෑස් සිලින්ඩරේ මිලත් වැඩි කරා. දැන් ආයෙත් ලාෆ් ගෑස් වෙළඳපළට ඇවිල්ලා ඒ වැඩි වූ නව මිල ගණන් යටතේ ලාෆ් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 689 කින් ඉහළ ගියා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 4199 ක් ලෙසයි. එසේම ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 276 කින් ඉහළ ගිය අතර එහි නව මිල රුපියල් 1680 ක් ලෙස සටහන් වනවා. කිලෝග්‍රෑම් 2.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 110 කින් ඉහළ ගිය අතර එහි නව මිල රුපියල් 672 ක් ලෙසයි සටහන් වුනේ. එසේම කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2050 කින් ඉහළ ගිය අතර එහි නව මිල රුපියල් 12300ක් ලෙස සටහන් වනවා. සම්ලේ දුන්නේ පොලිමේ ගිහිල්ලානේ මාත්තෝ. ඒකෙන්ද දැන් පොලිමේ ඉන්නවා අපි බඩු මුට්ටු ගන්න. දැන් මෙච්චර ගෑස් තිබ්බේ නැහැ. අද තමයි ගෑස් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉතිරිය ගණන් වැටුණා කියලා අපි දන්නේ නැහැ. අනිකර මාපියාවක් කරන්න මේක. ගෑස් එක 4260යි. පාරු භෝගි සේවා අධිකාරියක් තියෙනවා තනිකර 7.5ක වැඩක් නැහැ. උන්ට දුක දෙන්න ඕනේ. එතකොට තමයි දුවලා පැනලා වැඩ කරන්න ඕනේ. මං කියන රටක් හදන්න නම් ඉස්සෙල්ලාම ඔය නිලධාරින්ද බලධාරින්ද සැප වාහන සියල්ල අයින් කරන්න ඕනේ. අර මොලේ ඇත්තට බලේ නැ බලේ ඇත්තට මොලේ නැ මේ හුටුල තියන්න ඕනේ විද්වත්තු මෙලෙස ගෑස් සමාගම් වලට තමන්ට හිතුන හිතුන විදිහට මිල ගණන් ඉහළ දාන්න අවසර දෙන්නේ කවුද යන්නේ ඇත්තේ බරපතල ප්‍රශ්නයක් සමාගම් වලට හිතුන ගමන් ගෑස් තොග සංගවන්නත් හිතුන ගමන් මිල වැඩි කරන්නත් ඉඩ දීලා රටේ වගකිව යුතු බලධාරීන් මොකද කරන්න කියන එක ගැන තියෙන්නේ ජනතාවට ලොකු ප්‍රශ්නයක් දවසේ කුලි වැඩ කරලා ජීවත් වෙන මිනිස්සුන්ට ගෑස් එකක් අරගෙන වෙලා ජීවත් වෙන්න ගෑස් මධ්‍යස්ථානයට ගෑස් ලබා ගැනීමට පැමිණි පිරිසක් ගෑස් නැති
නිසා ගාල්ල මාපලගම මාර්ගය කරාපිටිය ප්‍රදේශයෙන් අවහිර කර විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මේ හේතුවෙන් දැඩි රතවාහන තදබදයක් ඇති වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පසුව පොලිසිය පැමිණ ගෑස් ලබා දීමේ පොරොන්දුව මත ප්‍රදේශවාසීන් එම විරෝධතාවය අවසන් කර තිබුණා. දැන් කෝකට තෛලය වගේ ඉන්නේ අපේ අසල්වැසි ඉන්දියාව. ඉන්දියා ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට තවමත් ජනතාව දිගු පොලිම් වල රැඳී සිටින ආකාරය දක්නට ලැබෙනවා. අද කොළඹ සහ තදංසන්න ප්‍රදේශ රසක ඉන්ධන පිරවුම්හල් වසා තමා ඇති අයුරුද දක්නට ලැබුණා. ඉන්දන ඇමති සහ කංජිතෙල් සංස්ථාවේ සභාපතිවරයා හැම වෙලෙම කියන්නේම පිරවුම් හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි නිකුත් කරන බව. හැබැයි ජනතාව වතුර වෙනුවට තෙල් බොනවද කියලා හිතෙන්නේ මෙච්චර ඉක්මනින් මේ තොග ඉවර වෙන හැටි දැක්කම. ඇත්තටම තියෙන ප්‍රශ්නය ප්‍රමාණවත් ඉන්ධන ලැබෙන්නේ නැති එකයි. ඒක හරියට කියන්නේ නැතිව අපේ ඇමතිවරුන් ජනතාව රට වටේම කඩේ යවනවා. පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉන්න සමහර ඇමතිවරුන් අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන ඇත්තටම දන්නේ නැහැ කියලයි අපිට නම් පේන්නේ. දැන් අපේ සම්පත වෙලා තියෙන්නේ අපේ ලොකු අයියා. ඒ කියන්නේ ඉන්දියාව. ඉන්දියාව අපිට දෙනවා කිව්ව ඉන්ධන තොග ඔන්න දැන් ලැබෙන්න පටන් අරන්. ඒ ඉන්දියාව ලබා දුන් ඩොලර් මිලියන 509 මුදලට අදාළවයි. ඉන්දියාවෙන් ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතයි. ඉදිරියේදී තවත් නෞකා කිහිපයකින් ඩීසල් සහ පෙට්‍රල් තොග මෙරටට රැගෙන යෑමටද නියමිතයි. කවුරු කොහොම මොනව කිව්වත් ජනතාව නම් තාමත් දිගු ඉන්ධන පොලිම් වල මරණයක් ගෙනියන්න යන්නේ මේ මිනිස්සුත් එක්ක දැන් මරා ගන්න වෙලා තියෙන්නේ දැන් මේ ප්‍රශ්නේ හින්දා මහා මරලා පෙට්ටියට දාන තත්ත්වය තමයි දැන් වෙලා තියෙන්නේ මිනිස්සුත් එක්ක තියෙන ප්‍රශ්නත් එක්ක බලයි යනවා මුන්ට කරන්න බැරි නම් එන කාට හරි බාර දෙන්න ඕනේ නැත්තම් කරන්න ඕනේ හැම දෙෙම මුන් කරන්නේ අනාගන්නයක් කරන්නේ ගෞතර ගනම් ගන්න අර හැමදාම ගන්නවා අද විතරක් නෙමෙයි තල්ලි තියෙන මිනිහ මෙතනම ගන්නවා හැමතැනම ගන්න අපි දවස් පහක් මෙතන දැන් පොලි බූලියට තේතියක් ගන්න කාඩ් කියන්නේ මේක දෙයියට තමයි කියන්නේ නේ කාඩ් කියලා දෙයක් නැහැ මිට වැඩි ටිකක් රට ගැන හිතන්න උන ජනාධිපතිතුමා ඇච්චර කොනවරප තමයි එන්නේ මේක ගැන කියන්න ගියා නම් මේ ආණ්ඩුවම තමයි අපිට ඕනේ වෙන ආණ්ඩු මාරු කරන්න එපා ඒ හොඳයි නේ දැන් කාට සැපයි නේද සැප තමයි කියන්න තියන්නේ පාලකයන් සැපයි දෙනවා රට ගන්න දෙයක් නැහැ දැන් නම් වැඩක්ම නැහැ බොරතල් නොමැතිවීම හමු වී සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි වසා දැමීමට තීරණය කර තිබෙනවා අද මධ්‍යම රාත්‍රියෙන් පසුව සපුගස්කන්ද නිවා දමන්නේ තුන්වන වරටයි බලාකාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හමුවේ අදත් රටේ ජනතාවට කළුවරේ ඉන්න සිද්ධ වෙනවා. ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සා කෙලේ ජලාශයේ ජලමට්ටම සී ක්‍රේන් පහළ යමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ අද පෙරවරුව වන විට ජලමට්ටම අඩි 57ක් දක්වා පහත බැස තිබූ බවයි. මේ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා විදුලි පොදු සේවක සංගමේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා. බොරතෙල් පිරිපහදුව ක්‍රියාත්මක කළා නම් දැවිතෙල් සහ නැප්තා ටික අපිට එනවා. ඒතකොට ඒ ටික ආව නම් අපේ බලාගාර ටික දුවන්න පුළුවන්. අපි රටින් කෙලින්ම ඩීසල් ගෙන්නනවා, එහෙම නැත්නම් දැවිතෙල් ගෙන්නනවා, එහෙම නැත්නම් නැප්තා ගෙන්නනවා නම් අපිට යන කොස්ට් එක ගොඩක් වැඩි. ඒතකොට අපි මේ මොකද්ද කරන්නේ? අපිට මේ කලමනාකාරීත්වයේ තියෙන ප්‍රශ්නේ අවසාන ප්‍රතිඵලය යන්නේ රටේ මිනිස්සුන්ට විදුලි බිල වැඩි වීම. පුනර්ජන්නීය බලශක්තියට ගියොත් ඔය කාගෙන්වත් කොහෙන්වත් ගන්න දෙයක් නැහැ. මොකද ඉරු දෙයියෝ අපිට බිලක් දෙන්නේ නැහැ. තුලන් දෙයියෝ අපිට බිලක් දෙන්නේ නැහැ. ඒකද අපි කියන්නේ අපිට අපේ පැත්තෙන් විදුලවන්නල පැත්තෙන් මේ ඩොලර් අර්බුදයට ඉතා හොඳ විසඳුම් දෙන්න තිබ්බා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විදුලවන්නලේ ඉන්න අවස්ථාවාදී වෘත්තිකයෝ ටිකක් ඒක නැති කරලා තියෙනවා. කිරිපිටි මිලත් අනුකම්පා විරහිතව ඊයේ සිට ඉහළ දැම්මා. දැන් ඉතින් හදිසියකට කිරිතේ එකක් බොන්න වෙන්නේ නැහැ. මොකද අද ඉඳලා කිරිතේ එකත් රුපියල් 100ට නැග්ගා. හෙට ඉඳලා දාන මුවාවරණේ මිලත් 130කින් ඉහළ යනවා. රෙදිපිලි මිලත් එක්ක බලද්දී මේ අලුත් අවුරුද්දේ මිනිසුන්ට අලුත් ඇඳුම් අඳින්න නෙවෙයි ඇඳිවත ඉතුරු වුණොත් ඒකත් පුදුමයක්. ආනයිනික කිරිපිටි මිලත් ඊයේ ඉඳලා යලිත් ඉහළ ගියා. රුපියල් 250කින් මිල ඉහළ ගිය ග්‍රෑම් 400 කිරිපිටි පෙට්ටුවේ නව මිල රුපියල් 790ක් වෙද්දි රුපියල් 600කින් මිල ඉහළ ගිය කිලෝ 1 කිරිපිටි පෙට්ටුවක නව මිල රුපියල් 1945 දක්වා ඉහළ ගියා. අවස්ථා කිහිපයකදී මිල ඉහළ දැම්මත් ඉල්ලුමට සරිලන කිරිපිටි දෙන්න සමාගම් තවමත් සමත් වෙලා නැහැ. කිරිපිටි මිල ඉහළ යාමත් එක්ක කිරිතේකේ මිලත් රුපියල් 100ක් දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල් 100ක මිලකට කිරිතේක අලවි කරන තීරණය කරා. ඒක අවුරුද්දක් ඇන්තුව අපි වෙනස් කරන්නේ නැහැ. මිල ගන්න අඩු වුණොත් අපි අඩු කරනවා වෙන්නේ. නැවත මිල වැඩි කිරීමක් අපි සිදු කරන්නේ නැහැ. කීයක් අද දා වේල හොයාගෙන කන මෙහෙටත් ඒකක් බොන්න අමාරු රුපියල් 100ක් ඕන තේකක් බොන්න. ඒක අපි දැන් කහටිකම් මේ බොන්නේ.
ඉරිතේ අපෙන් අහලා හරියන්නේ ගෝඨාභයෙන් ගිහිලා අන්නු. දැන් මොනවද ගණන් වැඩි නැත්තේ? අපි ජීවත් වෙන්න අපි විඳින දුක අපි විතරයි දන්නේ. ඔය සැපවත් ජීවිතේට මේ මිනිස්සු එළියටවත් බහින්නේ නැහැ නේ AC room එකේ. ඩොලර් අර්බුදය නම් වූ කසකාරයාගේ පසුපස එන පරිවාර සේනාව වගේ මේ මිල ඉහළ යාම් දැන් දවසින් දවස සිද්ධ වෙනවා. හෙට අනිද්දාට රටේ ජනතාවට මේ අර්බුද තවත් ටොකු අනින්න සූදානම් වෙනවා. ඒ ඉහළ යාමට නියමිත විදුලි බිල හමුවේ. විදුලි බිලේ මිලත් ඉහළ දැමීමට අදාළ පිඹුරු හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. මේ හැමදේම අතරේ හෙට ඉඳලා ලංකාවේ නිෂ්පාදනය කරන මුවාවරණවල මිල 30%කින් ඉහළ දාන්න සමස්ත ලංකා මුවාවරණ නිෂ්පාදකීන් තීරණය කළා තියෙනවා. අප විසින් නිෂ්පාදනය කරන බන සියලුම මුණු ආවරණ ඇතුළු සියලුම නිෂ්පාදනයන් සඳහා අඹුද්‍රව්‍ය ලබා ගැනීමේදී ඩොලරේ අගය බලපෑමක් ඇති කරනවා. සඳුදා සිට 30%කින් වැඩි කිරීම සඳහා යෝජනා කර ක්‍රියාත්මක කිරීමට අකමැතෙන් වුවද ප්‍රකාශ කරන්න කැමැති. ජනතාව මෙච්චර අර්බුදවලට මුහුණ දුන්නත් ජනතා බදු මුදලින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තවමත් සැප විඳිනවා. මීට විරෝධය පා පිටිගල අමරගල ප්‍රදේශවාසීන් මලබෙර වයමින් පාගමනින් ගොස් පොල් ගසා දේව කන්නලාවක්ද පැවැත්වුවා. හෙට අනිද්දාට අලුත් අවුරුද්ද එනවා. මේ අලුත් අවුරුද්දට දැන් ජනතාවට අලුත් ඇඳුම් අඳින්න නෙමෙයි රෙදි ගැලවෙන්නයි සිද්ධ වෙන්නේ. ඒ තරමට රෙදි පිළිමිලත් ඉහළයි. කන්නත් නැතුව සල්ලි තියනවාද මේ ඇඳුම් ගන්න මිනිස්සුදී ඇඳුම් බලන්නෙත් නැහැ මහත්තයා. පාර්ලිමේන්තුව රැස් වෙනවනේ. ඒකට එනකොට කෑම වේල ගන්නවනේ. ඒ කෑම වේල නැති කරන්න කියන්නේ. ඒකටම ලක්ෂ ගණක් යනවා. හැබැයි මිනිස්සු ඔක්කොම නැගිට මේ mantri ගොල්ල මැති අමුතු ගොල්ල මොනවා වේද කියලා දන්නේ නැහැ. හැබැයි ඔක්කොම කුටි කනවා. 69 කින් එකෙක් තමයි මම දුන්නා. දීලා පොළවේ පස් කෑ වගේ තමයි දැන් ඉන්නේ. මේකට අපි ඡන්ද දාන්නේ සෙපෙන් ඉන්න පුළුවන්නේ වැලේ වැල් නැතු ඉන්නේ එල්ලෙන්න එල්ලා මරන්න කඹත් ගෙනාව දැන් අපිට එල්ලෙන්න කඹ ගෙන්න වෙලා තියෙන්නේ ධනපති හැමදාම රජ වෙනවා නැති බැරි මිනිහ තවත් පාගල යටටට්ටුවටම යනවා ඊට වැඩි හොඳයි අපි මහ පොළොවටම පස් කරලා දාන එක අද පොලිමකට යනවා කියන්නේ අවසන් ගමන යනවා වගේ තැනකටපත් වෙලා පැය ගණන් දවස් ගණන් අවුව වැස්ස නැතුව බඩු ගන්න පොලිමේ ඉන්න ජනතාවට සිද්ධ වෙලා අවාසනාවන්ත තත්ත්වය තමයි ඒ ඉඳලා පැය 24ක කාලයක් තුල පොලිම්බල හිටපු දෙදෙනෙක් මේ යම ඒත් පාලකීන්ට වගේ වගක් නැහැ අපි හොඳට කාලා ඇඳලා වගාවක් කරලා ඒ වගාවෙන් ජීවත් වෙලා නැතිබරි කෙනෙක්ට අසරණ කෙනෙක්ට උදව්වක් උපකාරයක් කරලා හරිම සතුටින් ජීවත් වුණු ජාතියක් අද අපේ ජීවන රටාව විතරක් නෙවෙයි මිනිසුන්ගේ හැඟීම් හැසිරීම් සහ මනුස්සකම පවා බරපතල අභියෝගයකට ලක් වෙමින් වෙනස් වීගෙන යනවා අම්මා ගෑස් පොලිමේ තාත්තා පෙට්‍රල් පොලිමේ දරුවෝ ගෙදර හාමතේ අලයක් කොලයක් එළවලු ටිකක් ගන්න ගියත් අද අස්ප ගණන් නැගපු නැති ඉහළ ගියපු නැති කිසිම දෙයක් අද අපේ රටේ නැති තරම් හම්බ කරන පඩිය වැඩි වෙලාද ලැබෙන ආදායම පඩිය එතනමයි රුපියල් 1000ක් ලැබුණොත් වැඩ 5000ක් කරන්න සිද්ධ වෙලා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්නත් ඕන gedara අමුදරුවන්ට කණ්ඩ දෙන්නත් ඕන ඒත් ඔය වැඩි වෙන මිල ගණන් වල හැටියට කොහෙන්ද මිනිස්සුන්ට සල්ලි ඔය ලොකු මහත්තුරුන්ට වගේ ෆැක්ටරි වල සල්ලි ගහලා අහිංසක මිනිස්සුන්ගේ gedette සල්ලි එන්නේ නැහැ මේ ප්‍රශ්න ගැන කල්පනා කරලම අපේ රටේ මිනිස්සු දැන් අමුතුම జాතියක් වෙලා බලන්න කෙනෙක්ගේ මූණක් දිහා එදා තිබ්බ ප්‍රසන්න භාවය එදා තිබ්බ සතුට තියනවාද අද මිනිස්සුන්ගේ මූණේ මිනිස්සු ගහ මරා ගන්නවා පුංචි දෙයටත් ඉවසීමක් නැහැ ඒ ඇසේ ජීවිතේ බේරා ගන්න බොන බෙහෙත් පෙත්තත් අහස උසට නැගලා සමහර බෙහෙත් රටෙත් නැ උදේ ඉඳලා හන්දියක් ගමක් නගරයක් ගානේ මහා දිග පෝලිම් තිබ්බට ඇත්තටම ඔබ දැක්කද රටේ එකම එක දේශපාලනඥයෙක් හරි ඔය පෝලිම් වල ඉන්නවා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් පළාත් මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ මහත්තයෙක් කවුරු හරි ඔය පෝලිම් වල ඉන්නවා දැක්කද එයාලගේ සුපිරි වාහන වලට තෙල් උණනවා ගෑස් උඩින්ම එනවා ඩොලරුත් ලැබෙනවා රටක් යනවා හැම දුකක්ම විඳලා පාරේ වේලෙන පෝලිම් වල ඉන්න ජනතාවට දැන් අවසන් ගමනක් පෝලිමේම යන්න සිද්ධ වෙලා ඉතාම අවාසනාවන්ත විදිහට ඊයේ ඉඳලා අපේ රටේ පෝලිම් වල මරණත් දැන් වාර්තා වෙනවා මහනුවර වත්තේගම ප්‍රදේශයේ වයස අවුරුදු 70ක පුද්ගලෙක් ඊයේ පැය ගාණක් භූමි තෙල් පෝලිමක ඉඳලා වැටිලා මැරුණා මේ සිද්ධිය සිද්ධ වෙලා පැය 24ක් ගත වෙන්න කලින් අද කඩවතදී පෙට්‍රල් පෝලිමක ඉඳලා එක් පුද්ගලෙක් වැටිලා මැරුණා. සීනි තියෙනවා, පපුව අමාරු තියෙනවා. ඒවට බෙහෙත් ගන්නවා. වතුර ගෙවුවා, වතුර පෙව්වා.
ඇතිව හදිසි අසනීප තත්ත්වයන් නිසා මේ දෙදෙනම මිය ගිහින් තියෙන්නේ කන ගැටු දායකම කරුණ ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 70 ඉක්ම වූවන් අපේ සීයලා නැත්තම් තාත්තලා මහපාරේ මැරෙන්න ඇරලා මිනිස්සු පාරේ හාමතේ කට්ට අවුවේ වේලි වේලි පොලිමක මැරිලා වැටෙනෝ බලන් ඉන්න ඇත්තටම ඔබලාට ලැජ්ජ නැද්ද ලෝකේ සතුටින්ම ජීවත් වෙන මිනිසුන් සිටින්නේ ෆින්ලන්තයේ ලෝක සංගණන වාර්තාවක මේ බව දැක්වෙනවා මේ සතුටු දර්ශකයේ අප කොතනද ඉන්නේ ලෝක සතුටින් සිටින මිනිසුන් අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 127 වන ස්ථානයයි 2022 ලෝක සතුට දර්ශකයේ රටවල් 146 අතරින් ශ්‍රී ලංකාවට 127 වන ස්ථානය හිමිව තිබෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 129 වන ස්ථානයයි. ලොව සතුටින්ම සිටින රටවල් අතර ප්‍රමුඛතාවය නැවත වරක් ෆින්ලන්තය හිමි කරගෙන තිබෙනවා. ඒ 5 වන වරටයි. ඩෙන්මාර්කයට දෙවන ස්ථානයත් අයිස්ලන්තයට 3 වන ස්ථානයත් හිමිව තිබෙනවා. සිව්වන ස්ථානයේ රැඳී සිටින්නේ ස්විස්තර්ලන්තයයි. කෙසේ නමුත් දකුණු ආසියාතික සහ කලාපීය රටවල් රැසක් මෙවර සතුටු දර්ශකේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනු දක්නට ලැබෙනවා. එහිදී නේපාලය 84 වන ස්ථානයත් බංග්ලාදේශය 94 වන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. ඉන්දියාවට හිමි වෙත්තේ 136 වන ස්ථානය. මෙලෙස ගෝලීය සතුටු දර්ශකයේ බැන බැලීම සඳහා සතුට පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව මෙන්ම ආර්ථික සහ සමාජීය දත්ත පදනම් කරගෙන තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර සතුට දිනය ලොව පුරා අද සමරනු ලබන මිනිසාගේ සතුටට ප්‍රමුඛතාවය ලබා දීමේ ජගත් සංවිධාන ප්‍රඥප්තිය සිහි ගන්වමින් යහපාලනයෙන් බෙද වැටුණු රට යලි ගොඩනැගීමේදී ඊට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා රට යලි සංවර්ධනයේ ඉහළ තැනකට ගෙන එන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එයද යාපනයේ පැවති උත්සවයකට එක් වෙමින් युद्ध इवर वेनकोट अद उतरे दाखिन तीन किसी दाखिन तिबुने तिबुने वेलिवेदन गुडनगिनी कड़ू पारवाल गेदुराइम जनता देखा इतर अकुलत शेर में अली मिला सुना पारवाल हेदुना बंधुर दुनना दक्षगण बिंबो बगैले हुआ विदुलिया दुनने विदुली वेगें की होते वड़ा निवेर दी यदा कथावक तिबुने उतरे जनता खटैरिए खानना ही तत्मदी नहीं उतर आई है अपी जनता निदा सुधा कर දෙදස් පාළුවේ පස්සේ අපි කරගෙන ආව වැඩ නතර කර සංහිඳියාව කියලා ව්‍යාපෘතියක් ආවා. අපි හදිසි නීති ඉවත් කරලා පිටවපු පළාත් සභාව යහපාලනයෙන් ඉසිරෙව්වා. යහපාලන කාලයක පාරක් එක විදුලි යෝජනා ක්‍රමයක් යාපනයට ලැබුණේ නැහැ. ඒක නිවැරදිව කඩියට කියනවා නම් රටටම ලැබුණේ නැහැ. අලුතෙන් එක විදුලි බලාගාරයක් හැදුවා නම් යාපනයේ ජනතාවට අද කලුරේ ඉන්න වෙන්නේ නැහැ. අපි මේ ගමන 2019 දී ආරම්භ කරලා නැවත අපි 19 දී මේ රට බාරගත්තට පස්සේ යහපාලනයෙන් ආපස්සට ගිය රට ගොඩනගන්න සැලසුම් කළා. ඒත් අනපේක්ෂිතව කොවිඩ් වසංගතය ආවා. අපිට හිතුනේ අපේ ජනතාව ආරක්ෂා කරගන්න. අපි ඒක කළා. තකුණු ජනතාව වගේ මුතුරි ජනතාවත් වසංගතයෙන් ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වුණා. 2015 පසුව නතර කළ තමුන්නාන්සේලාගේ පළාත්වල සංවර්ධනය කටයුතු වගේම ජන ජීවිතය ගොඩනගන්න කටයුතු අපි ආරම්භ කරන බව ප්‍රකාශ කළා. නා මුංගලේ මරක්ක මාට්ටුම්, හයිවිල මාට්ටුම් නන්දි වණක්කම්. අර්බුදය පුපුරා ගියාට පස්සේ සර්වපාක්ෂික සමුළුතියලා තත්ත්වය සමනය කරන්න බෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ නිසා එළඹෙන 23 වනදා පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුවට එන්නේ නෑ කියලා ඔහු ප්‍රකාශ කළා. සර්වපාක්ෂික සමුළුව වෙනුවට එදිනට ජන රැලියක් පවත්වන බවයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ. සර්වපාක්ෂික සමුළුවේ ආර්ථිකය පිළිබඳව අපි කතා කරන්නේ රටේ ආර්ථිකයේ සැබෑ ගැඹුර පළල රට ඉදිරිපත් කළේ. රටේ සියලු ආර්ථික තොරතුරු ක්‍රියාමාර්ග සියල්ල වසන් කරලා සර්වපාක්ෂික සමුළුවට ආරාධනා කිරීම කිසිසේත්ම ඵලදායි ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ නැහැ. මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාවය අපි අවධාරණය කරමු. අවුරුදු එකමාරකට විතර පෙර දැන් අර්බුදයේ වර්ධනය වෙලා පුපුරා ගියාට පස්සේ ඒ සාකච්ඡාවලට අපිට ආරාධනා කිරීම කිසිම ඵලක් නැහැ. අප මෙම සර්වපාක්ෂික සමුළුවට සහභාගී වන්නේ නැහැ.
එහෙන්නැති දැනෙන්නැති හිරිවැටුණු පාලකේ ජනතාවගේ ජීවිත පිළිබඳ කිසිදු සංවේදීතාවයක් නැති ආණ්ඩුව ජනතාවගේ ජීවිත විශාල පීඩාවකට පත් වෙලා තිබියදී මේ සල්ලක්කාර ජීවිත අත්තරල නැති පාලකේ මේ පාලකයට විසඳුම් දීලා විසඳගන්න එවැනි මනෝරාජික අදහසක ජාතික ජනබල වේගයේ නැහැ ඒ නිසා මේ කැඳවා තිබෙන සර්වපාක්ෂික සමුළුව කියන ප්‍රෝඩාවට ජාතික ජනබල වේගයේ සහභාගී වන්නේ නැහැ ඔය හැම දෙනාම මේ අර්බුදයට වගකිය යුතුයි ඔබට නම් කියන්න පුළුවන් නම් ඒ වෙයි සහභාගී වෙන අය ඒ අය මේ අර්බුදයට මොන මොන ආකාරයෙන් දායක වුණේ කියලා වෙන වෙනම කියන්න මොකාවත් එකයි කියන සංකල්පෙ මිදෙන්න ඕන නම් මේ රටට ගෙන ආයුතු වන්නේ ජාතික ජනබල වේගේ නියෝජනය කර දේශපාලන ව්‍යාපාරයේ බලයක්. එළබෙන 23 වෙනිදා විශාල ජනබල විරෝධයක් සූදානම් කරලා තිබෙනවා. පෙළපාලිය දෙල්කඳ මන්සන්දියෙන් අවස 3ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නුගේගොඩදී ජනබල විරෝධතා රැලියක් අපි සූදානම් කරලා තිබෙනවා. දැන් අපේ රට ජනතාව වැටෙන්න පුළුවන් ගැඹුරු තම වලට වැටිලා තිබෙනවා. දැන් අවදි වෙන්න. ඔබ කවුරුව කෙනෙක් විශ්වාස කරනවද? මේ නාස්තිකාර වංචාවෙන් දූෂණයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය අපේ රට ගොඩනගයි කියලා. මොන වෙස් මූණෙන් ආවා? කවර මුහුණු පළඳගෙන ආවා? මේ දේශපාලන සංස්කෘතිය, මේ දේශපාලන ගමන් මගට අපේ රට වෙනස් කරන්න බෑ. ඒට වඩා වෙනස් වූ දේශපාලන මාවතක් අපේ රට අවශ්‍යයි. බොරුව රජයන වත්මන් පාලනය සත්‍ය නාමයෙන් පරාජය කළ යුතු කාලය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කටුකම්පල ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්. කණගාටුවෙන් හෝ කිව යුතුයි අද දවස මේ වකවානුව බොරුව රජ කරවන යුගයක්. බොරුවෙන් රජ වුණු යුගයක්. අනිවාර්යෙන්ම බොරුව සත්‍යෙන් දමණය කළ යුතු කාලයයි අද එළඹිලා තිබෙන්නේ. අපිට අහන්නට ලැබෙනවා ලාම්පුතෙල් පොලිමේ ඉන්න අහිංසක මිනිස්සේ තමන්ගේ ජීවිතය තමන්ට අහිමි වීම. උණු උණුවේම අහන්නට ලැබෙනවා ලාෆ් ගෑස් සිලින්ඩරේ 4199 දක්වා වැඩි වෙලා. ජන සමාජයේ පොඩිම තැනේ ඉන්න පුද්ගලයාගේ ඉඳලා සුළුහා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවා මධ්‍යම පාන්තික ජනතා මේ හැම කොට්ටාසයක්ම අද අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොත. බොහෝ දෙනෙක් අපෙන් අහනවා මේ වැටි තියෙන තත්වෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා. අපි තරයේ විශ්වාස කරනවා රටක් හැටියට අපිට පුළුවන් මේ තත්වෙන් ගොඩ එන්න. ඒක ස්ථිරයි. හැබැයි බොරුවෙන් ගොඩ එන්න බෑ. ඇත්ත ඇතිසැටියෙන් ප්‍රකාශ කරලා ජව සම්පන්න කශේරුකාවක් තිබෙන නායකත්වයක් තුල අනිවාර්යෙන්ම රටක් හැටියට අපිට ගොඩ එන්න පුළුවන්. ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නට අපි සූදානම්. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.